උණුසුම් පුවත් එසනින් ගෙනෙන ලංකා නිවුස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. විධායකී බලතල ඉවත් කර නැවත පාර්ලිමේන්තුව වැඩි බලතල සහිතව බලගැන්වීමේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සූදානම් වීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර මතගැටුමක් ආරම්භ වී ඇති බව Daily Mirror වාර්තා කරනවා. මේ වන විට සති කිහිපයක සිට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර දැඩි දේශපාලන අස්ථාවරත්වයක් ඇති වී තිබෙන බවත් ඔවුන්ගේ බොහෝ දෙනෙකු දැන් විපක්ෂයේ අසුන්ගෙන සිටින 11 දෙනාගේ සන්ධානය සමග මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ප්‍රකාශ කරන බවත් වාර්තාවේ සඳහන්. තවත් පිරිසක් පවසන්නේ ඉල්ලා අස්වීමක් සිදුවන්නේ නම් ඉල්ලා අස්විය යුත්තේ ජනාධිපතිවරයා බවයි. පසුගියදා සිදු කරන ලද කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සියල්ල ජනාධිපතිවරයාගේ තේරීමෙන් පමණක් බවත් අගමැතිවරයාගේ අදහස් විමසීමක් හෝ සිදු නොවූ බවත් එම වාර්තාවේ දැක්වෙයි. නව ඇමැතිවරුන් දිවුරුන් දීමේ උත්සවවලටද අගමැතිවරයා සහභාගී නොවිය. අග්‍රාමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කැබිනට් මණ්ඩලයට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටි නමුත් තරුණ සහ නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සඳහා ජනාධිපති රාජපක්ෂ අවධාරණය කර ඇත්තේ විරෝධතාකරුවන් සංසන් කර රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මේ අතර වගන්ති කිහිපයක සංශෝධන සහිතව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැතිවරයා සූදානමින් සිටින අතර 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කරන බවට ඉඟි පළ කර ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සර්වපාක්ෂික නායකයන් සමග දෙදින සාකච්ඡාවක් සඳහා යෝජනා කර තිබෙනවා. මෙම යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින් අද සහ හෙට රැස්වන අතර එහිදී සියලු පක්ෂ නායකයින්ගේ එකඟතාව අපේක්ෂා කෙරෙන එක් යෝජනාවක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම බව Daily Mirror කියා සිටිනවා. සිකුරාදා වන විට කතානායකවරයා එය ජනාධිපතිවරයාට දැනුම් දෙනු ඇති අතර කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඉන් ඉවත් වන්නේද යන්න ඉදිරියේදී දැනගත හැකියි. මෙවැනි ගොසිප් දිනපතා දැනගැනීමට දැන්මම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.